මහනුවර දිස්ත්‍රික්කේ තත්ත්වය කොවිඩ් ප්‍රශ්නේ ටිකක් බරපතලයි. මට විදුහල්පතිතුරු දැනලා තියෙනවා පාසල් 60කට ඉන්නේ එක pH අයවරේ. ඉතින් මේක බාහිරක තත්ත්වයක් pH සංඛ්‍යාව වැඩි කළා දැන් මහනුවර නගරේ පාසල් 45ක් වහලා. ඊයේ ඉතින් පහසුකම් දෙන්න ඕන. මේ මහනුවර දිස්ත්‍රික්කේ පාසල් 45ක් වහලා තියෙනවා. ඒ කියන්නේ අපි ඒ අභිමතය දීලා තියෙනවා. ඒ විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යක්ෂකවරුන් යම්කිසි පළාතක තත්ත්වයේ අවධානම් සහිත නම් ඒ අයට බලය දීලා තියෙනවා පාසල් වහන්න. මේක නිසි සැලැස්මක් ඇතුව ක්‍රියාත්මක වෙන්නට ඕන. ඉතින් කරන්න අධ්‍යාපන ලේකම්තුමා කිව්ව පළියට එක පාරටම මේ පාසල් විවෘත කරන එක ඒක නුසුදුසුයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා නෙවෙයි පුළුල් සාකච්ඡාවකට පස්සේ තමයි ඒ තීරණය ගත්තේ. පාසල් 5100ක් විවෘත කරාම අඩුපාඩු එහෙමයි තියෙනවා. ඒක වෙන්න ඕනේ නේ වළක්වන්න බෑනේ. ඔබතුමා මට කියන්න කොයි රටේද ඔක්කොම පාසල් වහලාද? එංගලන්තේ වහලාද? ෆ්‍රන්සේ වහලාද? ඇමරිකාවේ වහලාද? බලන්න ඔබතුමාම කියනවා ෆ්‍රන්සේ දිහා බලන්නලු එංගලන්තේ දිහා එක්සත් රාජධානිය දිහා බලන්නලු මේ පාසල් ඔක්කොම වහලා තියෙනවද කියලා. ඉතින් ඔබතුමා පොඩ්ඩක් බලන්නකෝ එංගලන්තේ කීයක් මැරිලාද? ෆ්‍රන්සේ කීයක් මැරිලාද? ඔබතුමා ඒ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න නැහැනේ. අද දෙමාපියන්ට සිද්ධ වෙලා තිබෙනවා අර විෂ බීජ හරණය සඳහා අවශ්‍ය උපකරණ කට්ටල තමන්ගේ අතින් දෙන්නේ. හැබැයි මාස 3කට ඉස්සෙල්ලා යවුවා ඒවා සිංක් යවුවා. ඒ විෂ බීජ හරණ ඒවා යවුවා. දැන් ඒවා එතන තියෙනවානේ. ආපහු මුලින්ද ගන්න ඕනේ නැහනේ. දැන් ඔබතුමන්ලා ඔන්ලයින් ක්‍රමවේදය නිර්මාණය කරලා ඉදිරියට ගෙන යන්නට මාස 8ක් 9ක් තිබුණා. නමුත් ඒ කාලවකවානුව තුල ඔබතුමන්ලා මේ ඔන්ලයින් ක්‍රමවේදයට කිසිම සූදානමක් තිබුණේ නැහැ. සම්පූර්ණයෙන් වැරදි. ඒ ගැන බොහොම අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් අපි දියත් කළා තිබෙනවා. ඊතක්සලාව ගුරු ගෙදර මේ වැඩපිළිවෙල අපි සකස් කළා තියෙනවා. ඒවා කෙරීගෙන යනවා. ඉතින් එහෙනම් දුරස්ථ අධ්‍යාපනය ගැන ඔබතුමා වගේම මාත් දන්නවා. මම විශ්වවිද්‍යාලේ උගන්වලා තියෙනවා. මම පීඨාධිපතිවරයෙක්, මහාචාර්යවරයෙක්, උපකුලවරයෙක්. මම අධ්‍යාපන ගැන මම නොදන්න විශේෂයක් නෙමෙයි. ඉතින් ඒවා අපි කළා තියෙනවා. අපේ යහපාලන ආණ්ඩුව කාලේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපි Wi-Fi ටැබ් ගැන කතා කරනකොට අපිට හිනා වුණා. අද ඒ ටැබ් ටික දීලා තිබ්බනම් ආ දුරස්ථ අධ්‍යාපනය ඉතාමත් සාර්ථකව කරගත්තා. පෙරේද අපි අමාත්‍යංශයේ අපි ඉතාමත් ආඩම්බරයි. පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ 200න් 200ම ගත්ත ළමයි. ඒතර එයාට අපි මොනවද දුන්නේ? අපි දුන්නේ මේ පරිගණක යන්ත්‍රණ. නමුත් අපි අදහස් කරේ සමස්ත සිසු ජනගහණයට ඒ පහසුකම් ලබා දීලා අධ්‍යාපන ශාස්ත්‍රයේ සමානාත්මතාවය තහවුරු කරගන්න. කරුගත නැන්තුමනේ ඉතින් දුවන්නේ ඉස්සෙල්ලා දැනගන්න ඕනේනේ කොහෙන් හරි පටන් ගන්න ඕනේ. මුළු රටටම දෙන්න ඉස්සෙල්ලා මේක ආරම්භය. ආරම්භය අපි දුන්නේ දක්ෂම ශිෂ්‍යයන්ට. ඉතින් එතනින් පටන් අරන් අපි මේක ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගෙන යනවා.